ගෙුණු දවසේ උුම්ම පුවත් මුලින් මබට කෙන අටයෙන් ප්‍රති සමගින් මම ශ්‍රහාහන් කනෂකාරය සිංහ. මම මඳනිකා කරපුටු ගලා දත් මුලින් මද ධනේ පුවත්සේර සලවෙත යුගයේ වාාරි විශ්මිතය කළුගඟ දියවර රඩවූම හැට. රන්දියවරේ අසිරිය සජීවීව ලොවට කියන අයිටීයෙන් මෙහෙයුම. ව්‍යාපාරිකයන්ට අගමැතිගේ ඇරියුම. ප්‍ර්‍යාපා ආරම්භර ප්‍යාපාර ප්‍රාක්්ධන වියදමෙන් සියයට තුම්සීයක් බදු සහන අපි දෙනො අලින්ටත් දමුල්ලෙන් එලවලු සන්ටින් දහතකට මරු කැඳවයි. ශ්‍රී ලංකාව තවත්තෙස් ජයක් අවියස. සි එක්වන සේවසේ වාර් විස්මිතේ වන මොරගහකන්ද කළුගංග මහා ජලාශව්‍යපෘතියේ කළුගග රන්දිියවර රැඳු මංගල්ලේ සහ මොරගහකන්ද කළුගංග උමන් ජලමාගේ ඉදිකිරීම් ඇරබීමේ මංගලිය හෙට පැවැත්වෙනවා ජනනාධිපති මෛත්‍රපාල සිරිසේනමැතිතුමාගේ ප්‍රධානත්යෙන් අග්‍රමාතය රනි විකම සිංහමහතාගේ සහභාගිත්තයෙන් උත්සවය පැවැත්තෙන්නේ ලග්ගල කළුගංඟවල්ල අබියසදී. තල ස් ්‍රික්කට යත් දුම්බර මටිය අාවතේ නකල්ස්කඳ වැටි ආසන්නේ කලු පහන ප්‍රදේශීෙන් කළුකඟ ආරම්භ වනපා කළුගඟ මහචලාශයේ නිර්මාණය වන්නේ ලක්්ගල පල්ලේකම නකරේදී කලුකඟ හරස් කරමින්. මේහි සම්පූර්ණ දහරිතාාව ගනමීටර් දසලක්ෂ දෙසය හතලි සට. අක්කරඩි වලින් සැලකීමේදී එද ලක්ෂ අට සසුවා. ජලාශයේ ප්‍රධහන වේල්ලේ දිග මේටර හයිසය දහටක් වන අතර උස මීටර හැටාටයි. ජලාශී සැදලි වෙල් දකුණු පසේදි වන්නේ මීටර විසි අටකත්දිගින් යුක්තවයි. කලුකඟ පහල නිිමන ප්‍රදේශී යලි පදිංචි කරන පවුල්තුන් දහ සක්සදහා ලුකග ජලාශීන් චලේ සැපේෙනවා. පැරණී හත්වොටමනින් චලය කෙනකොස් අක්කර දෙදහසක් පමණවාකා කෙරුණා. ඊට චලේ සැපීමෙන් පසු අතරික්ත චලප්‍රමාණය මොරගහකන්ද ජලාශී වෙත නිකුත් කිරීම සැලසුයි. ොරගහකන්ද කුගඟ ජලාශ සම්බන්ධ කෙරන කිලෝමීටර නවයක් දෙක උමක සහිත ඇලමාර්කය ඉදි කිරීමට හෙට ආරම්භ කෙරෙනවා. මෙම ඇලමාර්කය මකින් කළුගග ජලාශයේ පිරිණ චලය තත්පරකට ගනමීට තිස් පහක් මොරගහකන්ද චලාශීයට යොමු කෙරෙනවා. උමගේ පල අඩි විසිපහක් වන අතර මස තිස් හයකදී ඉදිකිරි මවසන් කිරීමට නියමිතයි. සියලු සැලසුම් පරිසරහිතකමී අුින් සිදු කිරීමද විශිෂපයක්. ොරගහ කන්ද කළුගංඟ්‍යපෘතිය තුළින් මහකනදරාව පැරණි අබන්ගඟ යොද ඇලහරහා මින්නේරිය සහ ගිරිතලේ කවුඩුල්ල කන්තලිදක්වා ගෙනයන චලප්‍රමාණයද තවත්වර්ධනෙ වනවා. මහවෙල ්‍යාරයෙන් පසු මෙරට බහුකාරය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පදධතියට බැකවොට් විසිපහක්කෙක් කිරීමේ අයිතිහාසික අවස්ථාාවද හිට සනිතුහන් කෙරෙනවා. මොරගහකන්ද මහාවෙල්ලේ එක් පසක කලුකලින් ඉදිකල අනිි විසිහතක්කුස අවකන බුදු පිළිමේ අනුරුවව නිරාවරණය කිරීමද හෙට සිදුකිරීමට නියමිතයි. මොරගහ කන්ද චලාශය ල ංහජලාශයේ ලෙස නම් කිරීමද මෙම සුවිශිෂී වැඩ සටහනට ඇතුළත් මොරගහ කන්ඩ කළුගඟ ව්‍යාපෘතිය ක්‍රෘෂිකර්මාන්තය පානියචල් අවශ්‍යතා මෙන්ම දෙහිපර සංචාර්ක විදුලිපල් අදී විවිදශේත්‍ර පුපුුදු වන යොකයි මහාවාරී ප්‍රාතිහාරය වනු ඇති. මොරගහකන්ඩ කළුගංග වාර් ව්‍යාපතියේ කළුගංග ජලාශයේ රන්තිීවර රැස්කිරීමේ මහා මංගලේ සජීවී මාධ්‍යමහහිවුම සිදු කරන්නේ යිITෙන් මාධ්‍යචාලයයි. මෙරට රෝපවාහිනී මාධ්‍ය ඉතිහාසතුළසිළු කරෙන තැවැන්තම සජීව මාධ්‍යමහවරට යිITන් නාලිකාව අතගසා සිටිනවා. ඒ, මොරගාකන්ද ජලාශ ව්‍යාපෘතියේ කළුගග රන්තියවර මංගල්්‍ය සජීව විකාශයයි. දැවන්ත මාධ්‍ය කාර්යභාරයක් පවට පත්වන්නේහඳු පන්ති සහිත විවිත භෝවිෂමතාවන් කින්යුත් දුෂ්කර පරිසරයක ස්ථාන දායක පමණසිට කරෙන සජීව විකාශයක් වීම හේතුවෙන්. ශ්‍රලංකාවේ පළමු රුපවාහෙනී නාලිකාව ලෙස තිස් නවවසරක අත්දකීම් සමුදායක් සමඟ අයිටයෙන් මාධ්‍යචාලය මේ අභියෝකය භාරගත්තේ හැම දාමත් හැම තැලමත්. නියමු මාධ්‍ය මෙහවර සිදු කරන්නේ ITෙන් මාධත්‍යජාලය නිසයි. කිලෝමීටර විසි පාක පමණ තුරකින් පිහිටි ස්ථාන දෙකක සිට බාහිර ජංකම විකාශන රත දෙකක් උපයෝග කරගනවිින්. වික්‍රම සිංහපුර පිහිටි ප්‍රධාන මැදරිය හා සම්බන්ධ කරබින් මෙම සජීව විකාශය සිදු කරෙනවා. කැමරා විසිත් දෙකක් පමණ යොතා කනමින් සිදු කරන මෙම සජීව මාත්‍ය මෙහෙවට. ශිල්පීන් සියතෙනෙකු පමණ සම්බන්ධ වනවා. ද මේ ඉන්නේ අයිටන් මාධ්‍ය ජාලය සතු බාහිර විකාශන් තේ බායි විකාශන් රථය එක්දී තාක්ෂණින් යුත්ත බාහිර විකාශන් තයක්. මෙවර මුොරගා කන්ද රන්ධියෝ රැස්කිරීම මහාමංගල්ලෙ සහ මුොගාන්ද බුදුපිලි වහන්ස නිරණයකිරීම උත්සවය සජීවීව ඔබවෙත ගෙන මේ වගේීමම අයිටන් මාධ්‍ය ජාලයට පැවිල්ල තියෙනීම ඇත්තර මොරගාකන්ද ජලාසය වගේම අති දැවන්ත වැඩසරහනක් තමයි අපිත් මෙම සජීවීව විකාශන කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ මාධදීඉතිහාසේ සජීවිවිකාශන ඉතිහාසේ, ජැවැන්තම සජීවිවිකාශනය වෙයි. මොරකාාකන්ද ජලාශ්‍යය පෙහිට බිමේ ඇති බුදුපිළිණ වහන්සේ විවෞෘද්ධ කිරීමේ අවස්ථාවට පෙරසිදුවන සජීව සන්පාතිය ගෙන එන්නේ කල්ලුකන්ග ජලාශ්‍ය බොහොමී සිටයි. මොරගාකන්ත ජලාශ්‍ය බොහොමියට ජනාතිපතිවරයාක සම්පාප්තිය සිුවීමත් සමඟ. එම උත්සප කටයුතු සජීවීව එහි සිට ගෙන ඒමට කැමරා අටකින් දර්ශන ලාගෙනෙනවා. පිළිම වහන්සේ නිරාවරණයෙන් අන්තුරුව මොරකාහකන්ද ජලාශීෙන් විදුලිය නිපත වන යම්ත්‍ර දෙකක් විෘත්ධ කිරීම තවත් ස්ථානයක සැලසුම් කර තිබෙනවා මේ අතර මොරග කන්ද දක්වා කල්ලුකඳ ජලාශ්‍යයේ ජලය ගෙනයාන කිලෝමේටර නවයක දෙකින්යුත් උමකක් සහිත ඇලමාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භකිරීම සිට ස්ථාන ගණනාවක සිද වන කටයුතු සජීරීව ලබාද මේ භාර දුහර වගකීම ஐෙන් කාර් මන්ඩලය මේ වන විටත් සැලසුන් කර අවසන්. අලුගඟ ජලාශයේ රන්ධයවර රැස්කිරීම ආරම්භකිරීමේ අවස්ථාව සජීරීවගෙන එන්නේ සුභාදහමේ හැසරීම් සමක උරෙනුර ගැටමෙනුයි. තවමත් මහාපරිමාන ඉදිකිරීම් රැසක් සිදුවමින් පවතින මෙම බොහමියේ ගමනාගමනය පවා පහසු කාර්රයක් බවට පත්වන්නේ නැහැ. ඒත් මිනිස් ශ්‍රමයේ සිට නවීන තාක්ෂණයේ උපරිමය නොවටුම යොදාගනමින් සියලු දුෂ්කරතා ජය කැනීමට අයින් කාර්යමාන්ටලය සූධනම්. මේ තින කාරය දුස්කරයි. ඉතින් අපි නොයකුත් බාධක සුල්ඟ අව්ව මද්‍ය තමයිදැන් අපේ කාය මල්ලෙ වැඩකරන්න වෙලා තියෙන්නේ. අියෝක බාරයරන්තකොම ඔබියකතුරු විකාශරය කරන බලාපොරොතුවෙන්නේ. අයිITයන් මාධ්‍යචාලය මෙරට රෝපවාහිනි ඉතිහාසයට තමත් තැවන්ත අත්දකීමක් එකතු කරමින්. මේ වාරි විස්මිතයේ කතාව. එස්සනින් මුළු ලෝකේටම කියන්නට දායකවීම ගැන අපට තිබෙන්නේ ඇට්ටටම සතුටක්. යාපනයේ නවව්‍යසයිකීන්ට ව්‍යාපා ප්‍රාග්ධන වියදමින් සියයට තුන් සයක බදු සහන ලබා දෙෙන බව අග්‍රමාතය රනි වික්කම සිංහම හතා පවසනවා. ග්‍රාමීයනණය රජයෙන් ගේෙවා දමන වැඩසරහණ පිබඳවද යාපනයේදී හෙළිකරනාා. ඒ අග්‍රමාතිවරයාගේ ප්‍රධානත්වෙන් යාපනයේදී පැවති උත්සව වලදී. යපන නග්‍ර සභහක්‍රීඩංගනේදී නවියසයිකින්ට ස්වංගරැකියා කට්ටල ෙදාදීම අග්‍රමාතතිය රනිල්විකම් සිංහතාගේ ප්‍රධනත්වෙන් සිදු කරන. සව සභාව ඇමතු අග්‍රමාත්‍යවරාකයා සිටිය ඉයාපනයේ සෑම ව්‍යාපාරකයකුම සාර්ථක වීියතු බවයි උතුර හැමෙක් කනෙම සාර්ථක ව්‍යාපාරයක වන්න ඕන විශේෂෙන්ම ඒ සඳහා අපි කැපේලා තියෙන ඒ සහයෝකය දෙනවා අපි රෝන පිටිින් ඇවිල්ලා මේ ආයෝජනය කන්නවාගේ මෙහි ඉන්න ජනතාවත් ආයෝජනය කර. මං අද උදේ ලංකා බෑංකවෙයි මහජන බෑංකවෙයි කණ්ඩෑම්ට කතා කතා එකල කියනව වැඩියම්ම පැන්පත් මුදල්තියන්න බැෑංකු චාකා ගණනාවත් තියෙන යාපනයකි එනම් ව්‍යා ව්‍යාර ප්‍රාග දැන්න වියදදමන් සියයට තුන්සීයක් බදු සහන්න අපි දෙනවා. සල්ඩි දෙන්න ඔකල ඇතුළෙන්ම් පට ගන්නවන්න. එන්ටයි ශ්‍රී ලංකා වැඩසරහන යාපන දිශ්‍රිකය තුළ අරභකිරීමද අග්‍රමාතය රන් වික්‍රම සිංහමහතාගේ ප්‍රධනත් වෙන සිදු කරන. යාපනයේ ලංකාබැක්කු මහජන බැංක්වා ග්‍රාමියය සංවර්ධන බැංකුෂාකාවල එන්ට පයිස් ශ්‍රී ලංකා විශේෂ කවුලු අග්‍රමාතයරන් වික්‍රම සිංහතාගේ ප්‍රධනත්යෙන් විෘත කරන. ග්‍රම අතිවරය මහිදීකයාසිරිය විවසායිකත්තය තුලින් යාපනය නගස්ටවීමට අවශ්‍ය සියලුම සහය ලබාදීමට වත්මර්රජ්‍යය සූ දානම් බවයි. ආර්ථික සංවර්ධනය කියන්නේ ප්‍රාග්ධනය ඇතිවෙන පිජම් ප්‍රාග්ධන වැඩිකිරීම වැඩ සටනක් ගෙනියන්දේ. ගම් පෙරලියවාගේ ගමේ මට්ට මේ ව්‍යාපාර ඇතිකරගත් හම ගමේකාගරි ප්‍රාග්ධනය වැද්ද වෙනවා. ඒ නිසා විශාල වැඩකොටසත් අපිට කරට තිබෙනවා.ඒත් යුද්ධයෙන් පස්සේ එක කාලයක විශාල සැටයක් තිබුණ. ාපන මොකද සිදුුවවෙන්න කිය එඒ නිසා මෛත්‍රපාල සිටසේන මෑතුමා ජනාධපත් වෙලා අපි ආණ්ඩුව ඇදුවම් පස්ස ස්ථාවර භාවයාව අද උතුරේ ලංකා බැංකු බැංකුවෙල පමණක් තැන් පත් මුදල් බිලියනයි ඒ මුදල් මහිදන්න අපහෝ යාාපනයේම අයෝජනය කරන්නට ඕන සමා විශාල යෝජනයක් කරත් ඒ ප්‍රාධ්ධන අයෝජනවාගේ තුංගුණ ආදැම්ද ගවන්නතු ඉන්නපුට තුරු පලත්ස්වවෙච්චා ගුවරණු සඳහා ස්ථීරපත්තිල් ලබාදීමේ උත්සවය, යාාපනය හින්දු විද්‍යලේදී පැත්තුනා. අ ්‍රමාාය රනිල්වික්කම සිංහමහතාගේ ප්‍රධනත්වයෙන් ස්වච්චා ගරුවරුන් සඳහ පත්වී ලබාදීම සිදු කරනේද අග්‍රමාතවරයයාතින් යපනය අධ්‍යාපනයේ ශ්‍රී අවතනගස්සටකම සඳහා අවශ්‍ය සියලුම ක්‍රාමාර්ග ගන්න බවද අග්‍රමාතතිවයාමහිද ක කියයාසිටිය යද්ධට ඉසල් ලකිවේ ලංකාවේ හොඳම කැපවීම් තියෙන ගුරුරන්න යාපනයකය යද්ධද මයක්කොම ැඩි ලගිය ැබේව ඇති කරන්න ඕන. ැපවී ඇතිකරන්න පුහු ගරුවරුවමන උතුරේ දරවවිද පාසඇල්ලට ගොමනා ඒ ගරුවරු පුුණඩු සංකයාාවම බදවගන්න. පුහුණු කරන්ට ළ ගෞුරුදු කීපියය තුළද. අකිල විඩාච් ඇම ඉතුමා ක්‍රියත්ම කරනවා. ඒ සඳහා විශාල. අධ්‍යාපන විද්‍යාපීටයක් ්‍යාපනය ඇති කරන්න. ඒ ුවමන මුද ලාධාර අපි ලබල දෙ. ඉස්සර කොළඹට නොදවන අධ්‍යාපන ක්‍රමයක් ්‍යාපනය තිබනේ. අපි හෙම හොඳ අධ්‍යාපන කමයක් ඇති කරන්න. අනික ලංකාව දැන් අඩු වේතන ගෙවන රටක් කැටිට ක්‍රියා කරන්න බෑ. දැනුම තියෙනයි ූමනයි. ඒකයි අප අධ්‍යාපන ක්‍රමය අපි හදන්. යුද්ධයෙන් පස්සේ පළුවනි වතාවට සමාන තත්වයම් මෙහට නවා. අපි ඔක්කො එකතුයි එක ගමට යන් ඉන්නවා. මේක කඩාකපල් ප්‍රනකා තිදදෙන්ට හොඳ. අද දේ නැකටම වෙලාවක්මට තිබුණ ම පත්තර කිව්වා. මං දිවයි නිරිතා සංග්‍රහය කියව්වා. හමුදා කඳුරු ඉවත්කිරීම දින හතලිස් පහක්තුල කරන්නට නියෝගයක් කියලා තියනෙනවා මං බැලෝ මහයිමතු නෝග දුන්නද කියලා.ඇතුමත් දීලා නෑහැ. මං හමුදාපතිගෙන් ඇවවා. මක ගිය සතේ හමුදාපති හම්බනකා අප ආපනෙන් දැම අපි ඉඩන් දෙෙනවා ම ආපෝ ඇ්වාදදේ මේ කඳුරු වහනවාදිකට පත්තර කිය ඇටිය. කඳුරුටික වහන්න කිව්වා. මේ ජෙනල් හෙට රත්ක්ච ඇහවවා යාපනය අන දෙ නිදධාටිය කඳවරු කීයක් වහන්න අද කියලා. අනේස මොකක්ත් වහන්න කිව. දැගිතින් කවුද වහන්නේ දවයින කතරුද යාපනය කියයන්නෙම කොළඹ යටත් විජිතයක් නෙමේඒයි එහැටන අසාදාාන හදල ප ඉස්සර හටයන්න ඕනේ යිඒ මේ දැම්මේ දැන් ඉරිද පත්තරේ අර උදේ පත්තර කියවන ති න ම හමුදාහල් හමුදා යපයෙන් හමුදා යපන ගන්න. ෙල් ර ල්ට ාර දෙන්න. ්‍රභාගට පන දෙන්නවෙේ. රටේගිහින් නිකං අධන්න හදනෝ ජාතිවාදයයි මිනිසු භය කරන ආරක්ෂාව කරන මේ බලන්නේ විපත්ති මඟට තව පන දෙනයක. <S -cado> ොු පා කියල කියන පාලිේන්තුවේද මයි රුුවන් විජවදම දෙක මේක පැහැදිි කරවිතරන්න හමුදාපතිිකවා ඇල්ල දිනේෂකුණන අදරමන්ව හම් පෙන්න්නක්. හි මේම රට ගිනිතේවා ගන්න එපා. අපි ලූ මේ ප්‍රශ්න සමතයකට පත් කල්ල විගහට විසදාගෙන වැඩකටුතුක රට තත්ව දියනුවෙන්න්න දියනුවන්න හ දවත් ටි පිට. ඒ හල කරන්න හැෝකිි කියල කරන්න. குடும்பங்களින් வீடுகளில் ஒரு நிம்මதியான சூலிலை என்று உருவாக்கப்பட்டருக்ද. ගුරුවරුම් හාර්සිය පනත් දෙෙනෙකුට පත්වීම් ලබාදීමට හැකිව වුණ. ඕන්ට ඉදිරියේදී වඩා හොඳ ජීවියක් ගත කරන්න ලැබේවි. ඔඕන් ජවිත සාර්ථකරදීමට හැක්වීම නිසා. අපට විශාල සතුරක්තිබෙන පත්වීම් ලාබියනුත් තින්න විශා සතුටකින්. කෙටි කල ප්‍රමාධ වී හෝ මෙම පත්වීම් ලබාදීමට කටයුත කිරීම සම්බන්ධය. රජයටත් ආණ්ඩුවටත් මොම් මේ අවස්ථාවේදී. තාව පලරනවා ඔබගේ හිතේතිබුණු සැකය නැති කරලා ඉස්තර පත්වීමම් ලබාදිල තියෙන්නේ ඔබ සරු නාගේම කාරක්ෂමතාව දෙගුණ වේයයි කියලා ම හිතනවා. නියගෙන් පීඩවට පත් උතුර උතුරු මැද පලාත්වල කාන්තාවන්ට නය මුදල් ලබදීම යාපන දිස්්‍රික් ලකම්කාරයාලේ ද සිදු කරනා ඒ ග්‍රමාතය රන් ිවික්‍රම් සිංහතාාවගේ ප්‍රධානත්තයේ. ක්ෂුද්‍ර මූලිය නය රජයෙන් ෙවාදමීමේ වැඩස්්‍රහණ පිබඳවද ග්‍රමමාත්‍යවරයා මහිදී අදහස් දැකුවා. අපි සාකච්චා කරේ. ග්‍රාමීිය අය මේ අවස්ථාවේදී අහුසි කළන්. අන්තිමට මේක වියදම මිලියන විසිදාහකට වඩා යනවා මේ එක්කම තවත් අලුත්වැට සටහනම් ගණනාවක් ක්‍රියාකරගෙනනක් ගමට මුදල්දා. ගම් පෙරලිය ගෙනාවම ගමේ ඉදිකිරීම ඇතිවෙන. සල්ලි තියෙන්නේ ගමී. ඊළට අම්මච්චිවාගේ වැඩටහන් තවත් දියුණු කරන තවත් කාන්තාවට නය දෙෙනවා. මේ හැම එකෙම අපි බලන්නේ ආර්ථික නක්වන්න. ජූඩි කලදර පටන්ගෙන් අද තිස් පස්වෙනි වසට. යිසන්ද ආාත්‍රිය මේ කෝලහල පටන්ට. විශසිදුන විසි අතර හම තැනම ගිය. තුරත් ආපෝ නැගලලාවා. උුසුන් වුණා මෙම තරහවුුණම වයිරරහම ඒ අවස්ථාව ඉල් ටකාාව. කොන්නවට පසේ හොඳම දිස්වරි කෙතිබන ආාපන. එක නැවන ලංකවට මොකද වනේ. අපිට පසෙ ජීනයේ විවෘතාාත්තිකයක් ඇතිකරේ. විට්නාමේ මා තැමතුම එක්දස් නමසය අරනු දෙක මාව හම්බුුණ කොහොමද විදේශාවන ගන්න කෙලාහන්න ඒ ොලජැන් කොහෙ ඉන්න කියලා පංගහන්නමං අහන්න කොහ ංග්‍රදේශෙන් මේ අපි ගොඩ එන්න ඕන මේ රටහ දන්න ඇන් අපි යුද්ධවන්නේ දෙදස් නමේ එත් සාමයා වෙන සාමයක්දස් පහලින් පස් අපි ජතතින් හැටිකතුෙන්ට ප්‍රශ් තිය තීතය ගැන අතුර දහන්ුවන්ගෙන් මොක දගොල්ට වෙන්නේ පර දඩුවම්න්දෙන්නේ දක්ුණේ තියෙන පා. සමාර්ගුව එල්ටීටආප එනවද කිය. මදන්න යපේන ගෙල්ටීට කාප ඉන්නෑ කියලා. ඒවා අවුස්සන්න තමයි මෙ දෝයිඉන පත්ත්‍රය කියන්න්නේ කෑම ඔක්ක මයින් කරනවා කියලා. ඒ න අවරදු පහැම මේ ඔක්ක මුස්සල ගන්න පුලුව ප්‍ර්යක් වෙන්නේෙනෑ අපි දුක් පින් ද ඇති අපි ඔක්කෝ මේ ගමන ඉදිරියට ගැනීම. සුද්‍ර මූලිය ආයතන වලින් නයි ලබාගෙන පිඩාවට පත්වති කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩපිලිවෙලක් වත්ම රජ්‍යය ක්‍රියාවට නං වන බව අමාත්‍ය මංගල සමර විරමහතා කියයාසිටිය මේ අය උගුල ටහුවෙලා ඉන්න වැඩිපුරම කාන්තාවන් ඒ කාන්තා පිරිස් නය ගෙවාගන්නට බැරුව සමහරු විනාසාගත්ත බවටත් අපිට තොරතුරුතියෙනු. ඒ පමණක්්‍රමෙයි ණය ගවාගන්න බැරිවනාම ඒ සමහර සංවිධාන ඒ සමහර සමාගම් ඒ අය ලබාගැනීම සඳහා තබුන්නාස්ඩාගේ නිවෙස්සල්ට මැරවරයන් පවා එවන බවට අපිට ආරචි ලැබිලතියෙනු. විශේෂෙන් උතුරෙත්ඒවගේම උතුරු මැද පලාතරයේ නියන්ගෙන් පීදාවට පත්වෙච්ච මේ දිස්ත්‍රික්ක දහතුනේ රුපියාල් ලක්ෂයක් හෝ ලක්ෂයට වඩා අඩුවෙන්ගත් නයගත් කාන්තාවන්ගේ නය සියල්ලම රජය විසින් දරාගන්නට තීරණය කල් තියනවා ඔබතුමයල්ලා වෙනුවෙන් ඊළංගවුරුදු පහේදි අපි රජය වශයෙන් ඒ සමාගම්වලට ඒ මුදල කොටස් වසෙන් ගෙවනවා ඒ පමණක් එෙවෙයි තමුන්න්නාස්ලා ඒ ලබාගත් මුදලට එකතු වෙච්ච එවැැල් පොලිය හමනැත්තම් පොලි ප්‍රමාණයත් සම්පූර්ණයම අයින්කරගන්න ඒ සමාගම් එකඟ වෙලා තියනවා. ඒ විතරක් දෙමෙයි ඉදිරියේදී අපි ඒ අයට මහබැංගුවෙන් කියලා තියෙනවා ණය ලබාදීමේදීඒ පොලිය සියට තිහකට වඩා ඉගලට යන්න බැහැයි කියලා. මේ ක්‍රමය අපි ඊළංග අංගහරුවාද හැබිනැත් මණ්ඩලට ලබාදීලාඒඟත්වේ ලබාගෙන. ඉන් පසුව විශේෂම් මෙවැනි නීත්‍යණුකූල නොන අන්ඩබට කටයුතු කරනඒෂුද්‍ර සමාග මයිකෝෆිනන්ස් කම්පන වලට තහංචි දමීමට මෙවැනි තත්ත්වයන් ඇති නොකිරීමේ නීතිරීජි ගැනීමට මයිකෝෆිනන්ස් පනතත් සංසෝධනය කරන්න අපි වහාම කයුතු කරනොයි. බෞධ දර්ශනය පිළිබඳ ජනතාව දැනුවත් කරෙන සාකච්ා සහ සංව අත ම්ඩප, කාලෝජිත පේවරක්ක බව ජනාධිපති මෛත්‍රපාල සිරිසෙන ැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ අමරපුර ආර්යවංශ සද්ධම යුක්තික පාර්ශවේ, මහා සංග සභා සම්මේලන අවස්ථාවේදී ජනාධිපරිතුමා මේ භව ප්‍රකාශ් කලා. තිබූච දකිතර ්‍රී සුමන ජෝති හනායක ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර බහනිිකයි, අමරපුර ආරීවංශ සදධම්ම යුත්තික පාර්ශය පිහිටවන් ලබවේ මීට වසර එකසිය දහට පෙයි. ම පාශ්ුවය මින් වසර පහකට වරක් පවත්වන මහා සංග සබහ වැැස්වීම සංග සම්මේලනයක් ලෙස මෙර පැත්වනේ පොළොන්න්නරුව බද්ධමට පේති. අමරපුර නිකායික භික්ෂුව යායුතු ගමන්මකයන බයින් මෙහි ප්‍රධහන දේශනය පැවැත්වූයේ රජනට විශවවිද්‍යලයේ මාන විශාස්ත්‍ර, අංශයේ, අංචාධිපති, ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පච, ිකත්ත චද්‍ර සිරිස්වාමන් වහන්සේ මේ මවස්තාවට එක් වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසිෙන මැතිතුවා වැඩිදුරටත් කියාසිට. යහපත් මෙම සදාචාරවත් දේශයක්කු දෙෙසා ආගනිික නායකන්ගේ අවවාද අනුශාසන සහ ජෝජනා ක්‍රියත්ම කිරීමට රජේ බැඳී සිටින බවයි. ඔබහන්සේලා එකක්රැස්සූ මේ මහාසංග සමල්ලුව ඔලොන්න්න අරුප්‍රදේශයට වගේම රටට ආදර්ශයක් විදිරයා ජපි දාකින්නේ. සමාජයේ ඇතිවෙන පිරිහීමම් තුළ. වානිච්ච සමාජය ඇතිවන සමාජ තරගකාරිත්තය තුළ බෞද්ධ දර්ශනය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සාකච්ඡාව සංවාදය ඉතාමත් වැදගත්තෙන ඔබහන්සේලාගේ වැඩම කරමිවාම වගේ එක් රැස්වීම. රට පුරාම සියලුමු නිකාය. නිකායබේදයෙන් තොරව ගවරෝණීය මහා සංගරත්ලේ. මෙවැනි මහා සග සමලු සාකච්ඡා ධර්ම මණ්ඩප පැවැත්වීම මාහිතනවා ඉතාමත්ම කාලචිත වූ යුගගේ අවශ්‍යතාවයක්විදිටයි මම දකින්නේ රට නොහදා හොරකම් කිරීම ගැන ගැටබේ රාජව පවනාරාම විහාරාධිපති පූජ කැපඩිය ගොඩ සිරි විමණ නායග ස්වාමීන් වහන්සේ ඒ ඒ පාත්වල් ලැබූ දේශනාවකදී පවසල් ලැබවා එහිදී මහින්ද මාත්ත්‍යයක් සොරකම් කලාකීවත් රට හැදවා ඇයි වැඩිදුටත් උන්වහන්සේ විසින් පෙන්වාදන ලැබවා. පහමාට යුද්ත කල්ලාරරි මොනා කල්ලාරී පොකින් කලාර එමය වැැදක් කලාන මේවා ආය පත්සගේ තියනයව තමයි යක්කමේදී ට කවර යහපත් කටයුත්තක් සිදු කරන අයිකු වුවත් එහිදී සොරකම් කරනවා නම් සාධහරණී කරනේ කිරීම කවර ධර්මයක් අනුව සිදු කළ හැකිද යන්න ප්‍රශ්නනාර්ථයක් කෙේ නමුොත් අද රාජපක්ෂපාලන සමේදී සිදුකෙරුණු සොරකම් වංචාවන් අපරාද රසක් සම්බන්ධයයි. මහින්ද රාජපක්ෂඇතුළු එම පවුලේ සමාජිකන්ට හා හිතවතුන් රැසකට චෝදනා එල්ලවීති වෙනවා. ඒෙත් මේ චෝදනාවන්ට උත්තර බඳනවා වෙනුවට ය මගහැරයමින් ව්‍යාජ තොරතුරු සමාජකත කරමින්, රාජපක්ෂලා කටයුතු කරන ආකාරේද දකින්නට ලැබෙනවා. ද ඉරිතාම අවබින් පුවත්පත්වාර්තාවට අනුව පසුගෙතා පාලිමේන්තුවයි පැවැති නිවියෝක් ටයිම්ස් විවාතය මගහැරීම කැන මහින්ද රාජපක්ෂගෙන් කළවිම සිීමට පිළිතුරු වශයෙන් ඔහු පවසාඇත්තේ පාඩලිමේන්තුවත් තුළ මෙ වැනි වාද විවාද පැවැත්වීමට වඩා. රටේ අහිංසක මහජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ බොහොමයක් කාණ්ඩුවට ඇති බවයි. එහෙත්. රටේ මහචනතාවට ලැියයුතු ඩොළ මිලියන හතයි දශ මහයක මුදල රාජපක්ෂලාකයේ පෞද්ගලික වැඩ සඳහා යොතා කැනීම සාධාරණද යන්න ගැන මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ. එම සන්තෝ සම් මුදල නයිහා පොලියද වශයෙන් අද කෙවන්නට සිදුව තිබෙන්නේ මේ රටේ අහිංසක මහචනතාවටමයි. ඒ සම්බහන්ධෙන් කතා නොකළ යුතු බව මහින්ද රාජපක්ෂ කරන අවධාරණය පිළි නොහැකි. ටු නායකෙකු නම් කලි යතුවතිබෙන්නේ තමන්ට එරිහිම එල්ලබෙන චෝතනාවන්ට මුහුණදීමයි. එහෙත්තය සිදු නොකර පලායාම නාහිකත්වේ ලක්ෂණයක් නොවේ. ගෝටාබේ රාජපක්ෂ මහතා පවා අධිකරණින් පලායාමට කගන්නා උත්සාහය විසින්ද පෙන්නුම් කරන්නේ රාජපක්ෂලාක ඇති වරද කාරී ස්වභාවයයි. රටී සංවර්ධනී නාමීන් චනතාවක මුදල් අවභාවිත කිරීම කවර ධර්මයකින්වත් නීතියකින් වත්. යුක් තිසාහගත කිරීමේ හැකියාවක් නැහැ. බ්‍රතාන පාර්ලමිින්න්තු මන්ත්‍රයේ යන් පෙස් ලිමහතාට දින තිහක කාලයක් පාලමේන්තුව අත්හිටවා ඇතේ ශ්‍රී ලංකාබෙන්ෙනුවෙන් පෙනී සිටීම නිසා පවට, ඒකපත විපක්ෂයට හිතවත් හමාතිගෙනයාන ප්‍රචර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය විජදැස රජපක්ෂමහතාාවව දහරණය කරනවා. ිතා්‍ය පාදලිමේන්තුවේ ආචාර ධර්ම උල්ලකනය කරමින් මෙරට එවක පැවැති පාලනෙන්, අල්ලස් ලබාකිනීමේ චෝතුනා යටතේ වරදකරුුවීම හේතුවෙන්, අදාළ මන්ත්‍රීවරයාට දඩුවම් ලබාති ඇති බවයි, විජදස් රාජපක්ෂ මහතා පාදධිමේන්තුවේදී අවධාරණය කළේ. තුම රුද්දව යන චෝදනාව ශ්‍රී ලංකාවට පැමිණිලාම් යම් බියදම් මේටේ රාජ්‍යෙන් දරලා තියනවා. තුමාගේ පෞද්ජලික ප්‍රයෝජනය සඳහා ඒ දරපු වියදන්. බ්‍රිතා්‍ය පාර්ලමේන්තුවේ මන්ත්‍රීවරයක්විදිට බ්‍රතාන්නේ රජයට දැනු නොදීම තමයි තින ෝදන. රට නොමගේ යන විදි අසත් කරු මේ පුවත්පත්වල ඇතුල්ලලා තියවා ඒක රාජ්‍යක් විදියටටේ ශ්‍රී ලංකා රජ්‍යත් ්‍රතාානය තියන රාජ්‍යාන්ත්‍රක භාවයට. ඉතාපත්ම අහිතකරදයක්. ඉයන් පස් ලී මන්ත්‍රීවරයාසිය දරපවල සමග, කිප වක් ශ්‍රී ලංකාවේ නිවාඩු කතකිරීමට පැමිණැත්තේ, බ්‍රතාන්නේ පාදලිේතුවේ ආචාර ධර්ම කඩකරමින් එවක මෙරට පැවැති පාලනේ වියතමින්. ලිතුනති කඩ කිරීම හේතුවෙන්. ඔහුට සිය තනතුරෙන් ඉවත්වන ලෙසට බලකිරීමම් එල්ලවන බවද බෙBC.BC. සිංහල සේවේ වාර්තා කර තිබුණා. යන් පස් ලී මන්ත්‍රීවරයාට නැවත මන්ත්‍රී දුරේ ලබාගකිනීමට නම් අතුර ැතිවරණයකට මුහුණ දිීමට සිදුවනඇති බවද එම සේවේ සඳහන් කරනවා. මහ බරිතාන්නේ ද ඩල ටෙලිට්‍රාප්පුුවත් පතයි පසුගේ වසේ සැපතම්බර් මස මුලින්ම මෙම සිද්ධිය වාර්තා කළේ සිය දරු පවුල සමක දෙදහස් දහතුන වසරේදී ශ්‍රී ලංකා ආ්ඩුවේ වියදමින් බෙරට සිදු කළ සංචාය පිළබඳ තොරතුරු හෙළිකිරීමට අපහුසත්වීම හේතුවෙන් දෙනතිහක පාර්ලිමේන්තු තහනම ඔහුට පැනව උබව BBC අතනේ වාර්තා කලා බ්‍රතාාන පාලිමේතුවේ විශේෂ කමිටුවක් කිෙදිරිපත් කන වාර්තාවකට අනුව යන් පස්ලී මහතා නැති කිහිපයක් කඩ කරති වෙනවා එම වාර්තාවට අනුව පස්ලී මහතා බ්‍රතා්‍ය අක්‍රාමාත්‍යවරයා වෙත දෙදහස් දාහතර වසරේ මර්තු මස දහන්නව වනදා ලිපියයක්ති යවම ශ්‍රී ලංකාව පිබඳ එක්සත් ජාතිීන්ගේ ජෝජනාවකට සහය පල නොකරන ලෙසට ඉල්ලාතිබෙනවා. එහෙත් ඊට පෙර ගවුණු මාස දොළහතුළ ශ්‍රීලංකා රචීෙන් ඔහුට පෞද්ගලික වාසි හා අගන්තුක සත්කාර ලැි ඇති බවයි, අදාළ කමිටුව නිෙකුත් කළ වාර්තාාවෙහි දැක්වවෙන්න අග්‍රාමතිවයා වෙත යැුලිපේ ශ්‍රීලංකාරචීෙන් තමන්ට ලැබුණු පෞද්ලික වාසි අගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපහො සත්වීමෙන් පාඩ්ලිබේන්තුවේ නීතිරිීති කඩකර ඇති බවට වර්තාවේ සඳහන්. රජ්‍යතාන්ත්‍රික නීතිරීති පවා නොසලකමින් රාජපක්ෂවරුන් සුපුරදු අල්ලස් දේශපාලන ඥාය ක්‍රාත්මකර ඇති බව මෙම සිද්ධියෙන් පෙනී යනවා. මෙවැනි දෝෂිත වංචා සහගත කටයුතු නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හොදකලාවීමට ලක්වුණ. මෙවැනි අල්ලස් දේශපාලනයකට තිත තබමින් ්්‍රිතාන්නේ මෙෙන් පාර දෘශ්‍ය පාදලිමේතු සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේද ඇති කිරීමේ අවශ්‍යතාව මෙන් අවධහරණය වනවා. රුපතාන අලිරැඳ වූ මධ්‍යස්ථානයේ සිටින අලින් සඳහා ආහාර ලෙස දමුුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එලවුළු හා පලතුරු රැගෙනයාම අද සිදු කරනා. ඒනියෝ ජමාතතිය පාලිත තෙවරපපුරු මහතාගේ ප්‍රධනත්වයෙන්. එපිලිබඳ ඇතුළු තවත්වත් කිහිපයක් හෙටි සටහන විශේෂාන්ගේ. ඇලම ට පන ත්ත පලිත තවර පෙරම මහතා එලවලු හ පලතුර වැකිනෑම සිදු කළ ආර්ථක මධ්‍යස්ාන ඉත් කල එලල හ පලතුර අතරතිබූ පොලතින් හ අලින් ආහරේට ොන්න ද්‍රව ඉවත් කරටවාකිනීම විශේශප්පය. දබල්ල මහන් කරස භහවේ නග්‍රාධිපති, ජාලී පාත මහතාද මෙමවස් තවට සහ ාහකි වා. ද හ ප ෙෙන. ග්‍රන් පස් ප්‍රදශ පදංචි මෙම පිරිස කළුතර ප්‍රදශී ඥාතිබරයකුගේ නිවසට පැමිණිය අවස්ථාවයි කෙලිඩෝ වෙරල තිරේ දියනෑීමට ගොස්තිබෙන්නේ. එකම පවලේ මවපියයා දයනී සහත්තවත් ඥාති දනියක එහි දයකි ලීතිබෙනවා. පසුව ප්‍රදේශ වසින්ගේහයකින් ඔන් ේරා කෙන කළුතර ගොඩ රෝහල්ට ඇතුළත් කරුණා. එහිදී දීනයන් දෙදිනා ජිවිතක්ෂ පත්ති බවයි වර්තා වන්නේ මව සහපයා දැනිසත්කාරයකගේ ප්‍රතිකා ලබමින් සිටන බද සඳහන්. රටතුළ පවතින සමාච ආර්ථික හා දේශපාලි රනු සම්බහන්ඳෙන් ගෙනනෙන විිශ්ලේෂනිය දැක්ම ශේෂංගේයදැ. වත්மன் ஆண்டுුව லෙහෙசியின் பலவா හரின்னட்டு அமா ருபவு குருளைளළ திஸ்ரக் பார்லிமතු மන්ත්‍රී மහිந்து ராஜபක්ෂ මේ இதா மெௌபිම පත්த்தරයට පවසාயත. ඉදිරි ජනාධීபතිவரන අපේක්ෂකයා සඳහා ராஜபක්ෂ පවலතුළ ගැட்டுුමක් ඇතිබවது මහින්ந்து ராஜජபක්ෂட்டு පිළිගන්නට සිදුවතිබේ වත්ம ஆண்டுුව பலவா හැරීම සඳහා දவන්ත සඳහනයක් ඇතිවෙනවානම්, තමන් ඊට නාாய்කත්වியදීමට சூதாනம் බවට ඔහු அவවදහරණය කරන්නේது ජன என மං නැති ැනය. වක්මන් ஆண்டுුව ලෙහෙසියෙන් பலවා හැරීමට අමාරුබව තමන් දන්නවායි පවසන්ට ඔහුට සිදුව ඇත්තේ ඒ නිසාය? මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය අනුව වත්මන් සම්මුතික ආණ්ඩුවේ ජහපාලන ප්‍රතිපත්තිය සාමය හා සංහින්දිියාව ගොඩනගීම සහ සංවර්ධන වැඩපිළිවෙල තමන්ට ිදමිය නොහැකි තරම් ශක්තිමත් බව පැහැදිලිය මේ සම්මුතික ආණ්ඩුව ශක්තිමත් බවது පැහැදිලිය. එමෙන්වර් රටේ සියලු බලවක ඒකරාශී කර ගැනීමකින් තොරவு, ஆණ්ුව පෙ ලීම කළ නොහැ බව ඔහු පැවසයමෙන් පෙන්නුම් කරන්නේ, ඒකා බද්ධ විපක්ෂ කණඩායම අසරනව හුද කලාවී ඇති බවයි. රාජපක්ෂ පවුලේ කුලල් කාගැනීම් උත්සන්නවීමது අ එම කණඩාாய்ම මුහුණදී තිබෙන බර පතළම අර්බුදය බවත පත්ව තිබේ. ඉදිරි ජනාධිපතිවරන අපේක්ෂකයා ගැන වචනය කුදු ප්‍රකාශ නොකර සිටීමට, ඒකා බද්ධ විපක්ෂ කණඩායිම තීරණයක්ගෙන තිබෙන්නේද. ඒ නිසාය. ගෝටාභයගේ දේශපාලන ආගමනයට එරෙහිව. කුමාරවෙල්කම වාසුදේව නායක්කාර ප්‍රමුඛ බන්ත්‍රීවරු පිරිසක් දැඩි ලෙස විරුත්ධය ඒය අතර බැසිල් රාජපක්ෂගේ නායකත්වය පිළිගන්නා සහ. චමල් රාජපක්ෂගේ නාහිකත්වය පිළිගන්න කොටස්ද. ඒකා බද්ධ විපක්ෂ කණඩායිම තුළ සිටි. නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂගේ නායකත්වේ හැර අනික් කිසිවකුගේ නායකත්වය පිළි නොගන්නා පවත ප්‍රකාශ කරතිබේ නමුත් මහින්දට ජලි ජනාධීපතිවරණය ට ඉදිරිපත්වීමේ හැකියාවක් නැත? දැන් ඒ නායකත්වය පුස්සකි එය සුරුවවක් පමණ මිනිස්සූ දෙවියන්ගේ සුරුවම් ඇදහූවාට දේවාලි කපුවා අදහන්නේ නැත අද මහින්දවාදීන්ට සිදුව ඇත්තේද ඒල? මහින්දගේ ආශිර්වාදය කාට ලැබුණත් සිදුවීමට ඩියමිත ආශ්චර්වයක් නොමැත. අමන්ගේ කණ්ඩායයේ දුර්වලකම දැකදක, දශක හතරකට වැඩි දේශපාලන පරිචයක් තිබෙන මහින්ද. වත්මන් සම්මුතික ආණ්ඩුව බිඳ දැමීමට අසරු බව පැසීම අවංක ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය. හිටල ලාට ඇන්දාට, ජාතිවාදය, ආගම්වාදීම් ලේචත්වය වැපෙරුවාට. රටේ මිනිස්සන්ට, බොරු කියයා ගනාාට ඇන්දවාට, වත්මන් ආණ්ඩුව පලවා හැරීම කරන්න අමාරු වැඩක් නොව කරන්න බැරි වැඩක් බව රාජ පක්ෂලාගේ බැතිමතුන්ටද හෙට දවසේදී වැටහෙනු ඇත ස්ම්ගින් අන් රාත්‍රප පදාන සිංහල පොත්විකාශයණනි මට පත්තනවා ඔබට ත්යක් www.ipnnews.telk.